ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරන ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා අපි ප්‍රේමන්තින දේවාකයට හැරෙමු හිතෝපදේශ 25 28 වෙනි පදේ තමාගේ සිත මැඩපවත්තා නොගන්න මිනිසයා පෞරක් නැති බිඳ වැටුණු නුවරක් මෙන්නේ ආමෙන් ප්‍රේමවන්තින අපි මේකට මාත්‍රයක් හොදාගෙනමු පෞරක් නැති නුවරකට බිඳ වැටුණු නුවරකට සමාන වන්නේ කවුද පෞරක් නැති බිඳ වැටුණු නුවරකට සමාන වන්නේ කවුද ප්‍රේමන්තිනේ මාත්‍රකට අපි බලන විට අපිට පෙළෙනා මේ තිත ලස්සන උත්තරයක් තිබෙනවා තමාගේ සිත මැඩපවත්තා නොගන්න මිනිසයා දැන් කවුද පෞරක් නැති නුවරක් ඒක බිඳ වැටලා සුණු විසිනලා තිබෙනවා ඒ නුවරට සමාන කරන්න කාවද තමාගේ සිත මැඩපවත්තා නොගන්න මිනිසයා දැන් ඇයි එහෙම කියන්නේ තමන්ගේ සිත මැඩපවත්වා ගැනීම ඒ වගකීම තිබෙන්නේ තමාටයි වෙන කාටවත් එහෙම නෙවෙයි ඔබ කියනවා කාට හරි ගිහිල්ලා අනේ මගේ සිත පාලනය කරන්නකෝ අනේ මගේ සිත මඩ පවත්වලා දෙන්නකෝ මට අර හිතෙනවා මේක හිතෙනවා අර ආසයනවා මේ ආසයනවා මේක මඩ පවත්වලා දෙන්නක අපිට ගිහිල්ලා කාට හරි කියන්න පුළුවන්ද බෑ අපිට කියන්න පුළුවන් කාටත් ඒකට අත දාලා ඒක පාලනය කරන්න පුළුවන් කමක් නැහැ තේරුණාද ඒ නිසා තමාගේ සිත මඩ පවත්වා ගැනීමේ වගකීම තමන් එක එකනාල සතුව තිබෙන දෙයක් මේක ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ අපේ සිතට දැන් අයි මේ සිත මැඩපවත්තා නොගන්න මිනිස්සයා මේ බිඳ වැටුණු නුවරකට පවුරක් බිඳන නුවරට සමාන කරන්නේ පවුරක් තියෙන නුවර ආරක්ෂා සහිතයි සතුරාට එන්න බෑ සතුරාට එකට පහර දෙන්න බෑ ඒතර පවුරක් තිරණන් එන්නේ ඒ නුවර ඒ පවුරා මේ ඇතුලේ තියෙන නුවර බොහොම සුරක්ෂිතයි नगर सुरक्षित सत्राट आक्रमण कर विनाश कर मिनसुन मरांड कर पौर के अट नूर की तीन वटना एक आशीर्वाद तेनक बिंदु नूर कट सामान सीत पालन कर बेर मनुष्य मुखद तेरू सीत पालन कर बेरना सत्राट पुलवांग सीत पालने बार ए सीत संपूर्ण दूषण कर අප්‍රසිද්ධ සිටිවිලෙන් ඒක පුරවලා අප්‍රසිද්ධ ඒ කල්පනා වලින් පුරවලා අප්‍රසිද්ධ දේවල් වලින් ඒ සිත සම්පූර්ණව දූෂණය කළා ඒ ජීවිතය විනාශ කරන්නට සතුරාට පුළුවන්කමක් ලැබෙනවා ඒ නිසා තමයි කියන්නේ සිත පාලනය කර නොගත්තොත් වෙන්නේ යන විපත්‍ය ගැන ඒ පෞරක් නැති නూరుට උනා විපත්‍ය මොකද ඒක බිඳ වැටුණා තිබෙනවා ඔයතන සතුරා ලේසියෙන් ඇතුල් වෙලා මොකද පෞරක් නැහැ එනිසා සතුරා ලේසියෙන් ඇතුල් වෙලා ඒ නూరు මංකොල්ල කන්න පුළුවන් ඒ නూరు වැස්සියම විනාශ කරලා දාන්න පුළුවන් ඒවක් නටුඹඹට පත් කරන්න පුළුවන්කමක් තිබෙනවා සතුරාගේ හිතේ තියෙන දේ ඔක්කොම කරන්න පුළුවන් එතකොට අපේ හතුරා තමයි යක්ෂයා अपे सित अभी पालन करगते नतिना एक एक सितिविंग अपे सित होलमंग करन वनम एक एक अदास्तोट अपे सित नंबुरुवेन वनम एक एक आसावांगेन अपे सित पिरेन वनम एक एक तृष्णावनोट अपे सित यमुवेन वनम प्रेम वंतेनी එතකොට මොකද වෙන්නේ අපි ඒක පාලනය කරගත්තේ නැතිනම් අපේ ජීවිතේ කඩා වැටෙන බා පෞරක් කඩා වැටුනාම නూరుට වෙනව හානිය තමයි ඒ විට අපේ ජීවිතයට සිදුවෙන්න යන්නේ මේක තමයි දේවා කෙලිදරව කරන්නේ ඒ නිසා මේ පෞරක් තිබෙන නూరు තියෙන සුරක්ෂිතභාවයේ සිත පාලනය කරගන්නා සිතේ තිබෙන්න යනවාමයි ඔබ සිත පාලනය කරගත්තොත් තමයි යක්ෂයාට ඔබ සිතට ඇතුල් වෙන්න බැරි වෙන්නේ ආ ඔබ සිත පාලනය කරගත්තොත් තමයි සතුරාගේ සිටිවලින් ඔබගේ සිත ආරක්ෂා වෙන්නේ ඔබ සිත මැඩපවත්තා ගත්තේ නැතිනම් මොකද්ද වෙන්නේ සතුරාට පුළුවන්කමක් ලැබෙනවා එයාගේ තිබෙනා විසබීජ ඔබගේ සිතට ඇතුල් කළා ඔබ විනාශ කළා දාන්න දේව දරුකමෙන් පවා ඔබ අයින් කරන්න ඒ වගේ දේව කැමැත්තෙන් ඔබ නමක ගෙනියන්න දෙවියන් වහන්සේගේ මාර්ග වලට වෙනත් මාර්ගයක ඔබ ගෙනිලා ඔබ විනාශ කළා දාන්න එවිට යක්ෂයාට ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා ඒ නිසා තමයි සිත මැඩ පවත්තා ගන්න කියලා කියන්නේ මැඩ පවත්තා ගන්නවා කියලා කියන්නේ මොකක්ද දන්නවද සිත පාලනය කර ගැනීම
සිතටෙන ඔක්කොම අපි කල යුතු නැහැ අපිට හැංගල ඔක්කොම අපි කල යුතු නැහැ ආ දැන් මට ආයි මට කේන්ති ගිහිල්ලා මට හැංගෙන මුඩ පාරක් ගහන්නට ගියා ඉතින් ඒක හරි නැහැ මට කේන්ති ගිහිල්ලා මට හැංගෙනවා මෙයාට නරක වචනෙන් බැනවදින්න කියලා ඉතින් ඒක හරියන්නේ නැහැ ආ ඒ ඒ ඒ සිතටෙන ඔක්කොම මම කල යුතු නැහැ මට හැංගෙන සමහරට පීයා කරා මුව ඇල්ලලා දාන්නට කියලා ඔතන ඒක හරි නැහැ දැන් මං කියනකොට තේරෙනවානේ ඒ ඔක්කොම ඉන්නේ සිතට අර බයිබලේ කියනවා මොකද්ද පවුරක් බිඳ වැටෙන පවුර කඩා වැටෙන නුවරකට සමාන ඒ කියන්නේ නුවර කිසිම ආරක්ෂාවක් නැහැ සතුරට ඕන විදිහට නුවරට ඇතුළේලා ඕන තරම් විනාශයන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා ඔබ වග බලා ගන්නට ඔබ ජීවිතය ගැන ඔබ සිත ගැන යක්ෂය එළිය බලන් ඉන්න කොයි වෙලේද ඉඩපස්සක් ලැබෙන්නේ කියලා අපේ සිතට ඇතුළේලා අපිව විනාශ කළා දාන්න ඉතින් ඔබගේ වගකීමක් සිත ආරක්ෂා කර ගැනීම සහ පාලනය කර ගැනීම සිතට එන ඔක්කොම දේවල් හරි නැහැ කියන තැනත් ඔබ හිත ගන්න ඕනේ ඔබ මතය දරන්න ඕනේ ඔබ එක පිළිගෙන ඔබ සිත පාලනය කර ගන්න උත්සාහ කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන ශ්‍රේකා ප්‍රමාන්ත දේ පියාණන් මේ වචනේ සාස්තිති කරමු එම නිසා අපේ සිත අපට පාලනය කර ගන්න අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ ශක්තිය කරුණා ගෙන දෙමින් සෝවාන් මේ වචනන් හැම කෙනෙක්ම තමන්ගේ සිතට එන හැම දෙයක්ම ක්‍රියාවට දාන්න නැතුව සිත මැඩපත්වාගෙන ඔබ වහන්සේ තුල ආරක්ෂාව ලබා ගන්නට උන්ට උදව් කළ මැන මිලනේ සංසගේ නාමයෙන් ආමෙන්.
ඔබ දුන් ප්‍රේමයේ මගේ රාජුනේ